මේ දැක්වෙන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් මෑතකදී ලබාගත් ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති පසුබිමේ තිබෙන චක්‍රාවාටයන් දහස් ගණනට සාපේක්ෂව ඉතාමත් දීප්තිමත් සහ ඉතාමත් විස්තරානුකූලව සර්පිලාකාර චක්‍රාවාටයක් මෙම ඡායාරූපය තුල අපිට දක්නට ලැබෙන බව. මෙම සර්පිලාකාර චක්‍රාවාටය තමයි විද්‍යඥයන් විසින් LEDA 204-6648 වශයෙන් නම් කරන්නේ. මෙලෙස ඉතාමත් පැහැදිලිව පෙනෙන මෙම සර්පිලාකාර චක්‍රාවාටය පිළිබඳව විශේෂතම කරුණ තමයි එය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියනයක් පමණ දුරකින් වීම. නමුත් ඔබට පෙනෙනවා ඇති මෙතරම් දුරක තිබියදීත් මෙම චක්‍රාවාටයේ සර්පිලාකාර අත් පවා මෙම ඡායාරූපය තුළ අපිට ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකි බව. එය ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ප්‍රබලත්වය සහ විභේදනය පිළිබඳව ඉතාමත් හොඳ උදාහරණයක් වනවා. අපි ඊළඟට මෙම ඡායාරූපයේ ඇති අනෙකුත් චක්‍රාවාටයන් දෙස අවධානය යොමු කළොත් ඒවා පිහිටා තිබෙන්නේ මෙහි ඇති සර්පිලාකාර චක්‍රාවාටයට වඩා ඉතාමත් පිටුපසින්. හරියටම කියනවා නම් මෙහි දැක්වෙන අනෙකුත් චක්‍රාවාටයන් සියල්ලම වාගේ පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියනයකටත් වඩා දුරකින්. ඒ වගේම ඔබට තවදුරටත් පෙනියනවා ඇති මෙහි ඇති චක්‍රාවාටයන්හි වර්ණය නිල් පැහැයේ සිට රතු පැහැය දක්වා වර්ණ පරාසයක වීදී ඇති බව. මෙලෙස එම චක්‍රාවාටයන් වර්ණ පරාසයක පිහිටා තිබෙන්නේ ඒවාට පෘථිවියේ සිට ඇති දුර අනුවයි. එනම් පෘථිවියට ආසන්නයෙන් ඇති චක්‍රාවාට නිල් පැහැයෙනුත් පෘථිවියට ඈතින් ඇති චක්‍රාවාට රතු පැහැයකිනුත් දිස්වනවා. දැන් ඔබට ගැටලුවක් මතුවනවා ඇති මෙලෙස පෘථිවියට ඈතින් ඇති චක්‍රාවාටයන් රතු පැහැයෙන් දිස්වන්නේ ඇයිද කියලා. එයට හේතුව තමයි එවැනි චක්‍රාවාට වලින් පැමිණි ආලෝකය විශ්වය තුල වැඩි කාලයක් ගමන් කර තිබීම. ඒ වගේම එම ආලෝකය එම චක්‍රාවාටයෙන් නිකුත් වූ කාලයේ සිට විශ්වය ප්‍රසාරණය වී ඇති නිසා එලෙස නිකුත් වූ ආලෝකයේ තරංග ආයාමයද වැඩි වී තිබෙනවා. එලෙස ආලෝකයේ තරංග ආයාමයේ වැඩිවීමෙන් එහි සංඛ්‍යාතය අඩුවීම නිසා මෙම පැරණි චක්‍රාවාට වලින් නිකුත් වූ ආලෝකය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රතු පැහැය දෙසට ගමන් කර තිබෙනවා. මේ ආකාරයට එම ආලෝකය රතු පැහැය දෙසට ගමන් කිරීම නිසා තමයි අපිට මෙම අවස්ථාවේදී එම පැරණි චක්‍රාවාටයන් රතු පැහැයකින් දිස්වන්නේ. මෙලෙස රතු පැහැය දෙසට ආලෝකය ගමන් කරන නිසා මෙම සංසිද්ධිය විද්‍යඥයන් විසින් හඳුන්වන්නේ රෙඩ් ෂිෆ්ට් යන නමින්. මෙයින් ඔබට පැහැදිලි වනවා ඇති යම් චක්‍රාවාටයක් පෘථිවියේ සිට වැඩි වශයෙන් ඈත් වී ඇති විට එයින් පැමිණෙන ආලෝකය වැඩි වශයෙන් රෙඩ් ෂිෆ්ට්ද වන බව. එම හේතුව නිසා විශ්වයේ ආරම්භයේදී ඇති වූ චක්‍රාවාටයන් මේ වන විට අපට දර්ශනය වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රතු පැහැයටත් වඩා අඩු සංඛ්‍යාතයක් තිබෙන ඉන්ෆ්‍රාරෙඩ් එසේත් නොමැතිනම් අදෝරක්ත කිරණ පරාසය තුලයි. එනිසා අදෝරක්ත කිරණ පරාසය තුල විශ්වය නිරීක්ෂණය කරන ජේම්ස් වෙබ් දුරේක්ෂයට මෙම පැරණි චක්‍රාවාටයන් පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන්. මම හිතනවා මෙයින් ඔබට පැහැදිලි වන්නට ඇතැයි කියලා. ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් අදෝරක්ත කිරණ පරාසය තුල විශ්වය නිරීක්ෂණය කිරීම මගින් විශ්වයේ පැරණිම චක්‍රාවාටයන් හඳුනාගන්නේ කොහොමද කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබාගත් චක්‍රාවාට ඝට්ටනයක ඡායාරූපය බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන්ව නිරීක්ෂණය කළ පිලර්ස් ඔෆ් ක්‍රියේෂන් ප්‍රදේශය බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.